මීළඟට ගරු විජිත හේරත් නොට ගරු විජිත හේරත් අන්තිම ගරු මුලස්නාරුඩ පන්තිත්තුමනි, අද තාක්ෂණ ටීආර්සී එක සම්බන්ධයෙන් මතුවෙලා තියෙන වාර්තාව විවාදයට ගන්න අවස්ථාවේදී මා විශේෂයෙන් කැමති උදේ අධිකරණ ඇමතිතුමා නැවත මතක් කරපු කාරණාව සම්බන්ධයෙන් මේ සභාවේ අවධානය යොමු කරන්න. අධිකරණ සේවා කොමිසමෙන් ජයන්ත ජයසූරිය මහත්මයාගේ අත්සනින් සහ අධිකරණ සේවා කොමිසමේ විජිත් කේ මලල්ගොඩ සහ අමරසේකර විශේෂකාරවරු දෙන්නාගේ තුන්දෙනාගේ අත්සනින් යුක්තව එවලා තියෙන ලිපිය, ඇත්තට මේ ලිපියේ මෙතුමා මතු කරපු කරුණු බොහොමයක් නිෂේධ වෙලා තියෙනවා. හැබැයි එතුමා එහෙම තියෙද්දි නැවත ඒක මතු කරා. මුල්ම කාරණාව තමයි මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ ගරුමන්තම ඔතුමාගේ මිනිත්තු 8ක් තියෙනවා. ඉතා පැහැදිලිව තියෙනවා මහාධික මේ උපරි මහාධිකරණවල පුරප්පාඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙකක්, ඒ වගේම අභියාචනාධිකරණයේ පුරප්පාඩු පහක්. ඉතින් මේ ලිපියෙම සඳහන් වෙනවා ශ්‍රේෂ්ඨ අභියාචනාධිකරණයේ පුරප්පාඩු ඇතිලා තියෙන්නේ 2023 සැප්තැම්බර් මාසේ ඉඳලා. ඒකට 2023 සැප්තැම්බර් මාසේ ඉඳලා 2024 දැන් ජූලි මාසේ. ඒතර අභියාචනාධිකරණයේ තියෙන පුරප්පාඩු පහ පුරවන්න කිසිදු නෛතික බාධාවක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් දීලා නැහැ. ඒතර අභියාචන ඇපීල් කෝට් එකේ ඒ සඳහා වෙච්ච නිර්දේශ පහකුත් යවලා තියෙනවා. ඒතර එහෙම තියෙද්දි ආණ්ඩුව සමත් වෙලා නැහැ මේ අභියාචනාධිකරණයට අවශ්‍ය කරන විනිශ්චයකාරවරු පස් දෙනාම පත් කරන්න. ඒක ආණ්ඩුවේ වැරද්දක් මිසක් කාගේවත් වැරද්දක් නෙමෙයි. ඒක අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට මැල්ල වැඩක් නැහැ. ඇමතුමා ආණ්ඩුව වගේ කියන්න ඕනේ. ජනාධිපතිවරයා ඒ පත්වීම අදාළ නම් යවන්න ඕනේ. ව්‍යවස්ථා සභාව නම් කරලා යවන්න ඕනේ. ඒක ආණ්ඩුවේ නොහැකියාවයි. ඒක මේ කාගේවත් පිටේ වැරද්ද පටවන එක සම්පූර්ණ වැරදිනේ. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙකත් මේ ලිපියේ තියෙන විදිහටම ඉතා පැහැදිලිව තියෙනවා. පළවෙනි පුරප්පාඩු ඇතුළත් තියෙන 2023 නොවැම්බර් මාසේ 15 වන දින. එතකොට නොවැම්බර් මාසේ 15 ඉඳලා 2024 අප්‍රේල් 30 වෙනිදා මේ අතුරු නියෝගය දෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. එතකොට මාස පහමාරක් තිබිලා තියෙනවා. එතකොට මාස පහමාරක් ඇතුළත මාණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක පුරවලා නැහැ. එතකොට ඒකේ වැරද්ද මේ අතුරු නියෝගයේ නෙමෙයි. අතුරු නියෝගය පිළිබඳ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. බඳුල විශ්වකාරතුමාගේ පත්වීම පිළිබඳව ලබා දීපු අතුරු නියෝගයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පුරප්පාඩු පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි ඊට කලින් මේ වේකන්සිස් තිබිලා ගොඩක් ලොකු කාලයක් ගිහිලා තියෙනවා. ඒක පත්කිරීම කළා නැහැ. ඒතර ඒකට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට තඩි ගහලා හරියන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ වැරද්ද. ඉතින් මේ තමන්ගේ වැරද්ද වහගෙන මේ වෙන අභූත චෝදනා කළා තියෙන්නේ. ඉතා පැහැදිලිව මේකේ තියෙනවා මේ වාර්තාවේ තියෙනවා. තවද ගරු අමාත්‍යතුමාගේ ප්‍රකාශය තුළදී ගරු අමාත්‍යතුමාද පාර්ශවකරුවෙකු වන්නා වූ කොළඹ දිසාධිකරණයේ පවත්නා නඩු කටයුතු ලබා දුන් නියෝග සම්බන්ධයෙන් ගරු කොළඹ දිසා විනිසුරුතුමා නම් කරමින් දෝෂ දර්ශන ලක්වීමක් සිදුව ඇත. මේක අපේ ස්ථාවර නියෝග 91 ඊ යටතේ ප්‍රශ්නකාරී. ඒක තියෙනවා මේ වාර්තාවේ. ඉතින් ඒ පිළිබඳව කිසිදු සඳහනක් කරේ නැහැ. ඉතාම බරපතලයි. ඉතින් අධිකරණ ඇමතිතුමා දාපු නඩුවකට එරෙහිව දිසා විනිසුරුවරයෙක් තීන්දුවක් දුන්නයි කියලා මේ කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිසමක ලේකම්වරයෙකුට බැනලා හරියන්නේ නැහැ. අපි දන්න මම දන්න විදිහට නම් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පත්කිරීම පිළිබඳ විවස්ථාවක කොහෙවත් නැහැ. අවුරුදු 3ක කාලයක් සඳහා විතරයි පත් කරන්නේ කියලා. එහෙම කවුරුවත් එහෙම ඉඳලත් නැහැ අවුරුදු 3ක කාල සීමාවක්. ඊට වඩා ඉඳලා තියෙනවා හැමෝම. එතකොට දැන් ඉන්න ලේකම්වරයාත් අවුරුදු 6ක කාලයක් ඉඳලා තියෙනවා ඇත්ත. 2018 තමයි පත් කරලා තියෙන්නේ. හැබැයි ව්‍යවස්ථාවේ කොහෙවත් නීතියක් නැහැ අනිවාර්යෙන් තුනෙන් යන්න ඕනි කියලා. එතකොට එතන වැරද්ද තියෙන්නේ කොහෙද? වැරද්ද තියෙන්නේ හදපු නීතියෙන්. ඒකනේ වෙනස් කරන්න ඕනේ. ඒක ලේකම්වරයාට මැල්ල හරියන්නේ නැහැ. ඉතින් ඇත්තම ගත්තොත් මෙතන මේ චෝදනා පිළිබඳව එකින් එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට එකක් තමයි ලොකු ආందోళన ලක් වෙච්ච මේ පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නේ. තෝ ඉතා පැහැදිලිව අභියාචනාධිකරණයේ තියෙන පුරප්පාඩු පහ පුරවන්න දැන් වුණත් කිසිදු බාධාවක් නැහැ, නෛතික බාධාවක් නැහැ. ජනාධිපතිවරයාට තියෙන්නේ මේ අදාළ නිර්දේශ කළ ව්‍යවස්ථා සභාවට එවලා ව්‍යවස්ථා සභාවෙන් අනුමත කළා සතියක් දෙකක් ඇතුළත පත් කරන්න පුළුවන්. එහෙම හැකියාව තියෙද්දි පත් නොකර ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු දෙක දැන් ප්‍රමාද වැඩි.
හැබැයි මාස පහමාරක් තිබිලා තියෙනවා මේ ශේෂාධිකරණේ පුරප්පාඩු දෙක පුරවන්න නැතුව ඒකත් ආණ්ඩුවේ නොහැකියාව ආණ්ඩුවේ ඒක හිතාමතා නොසලකා තියෙන්නේ ඒ නිසා අපේ රටේ නඩු කල්යන්න විශේෂයෙන් උපරිම අධිකරණවල මේ පුරප්පාඩු නොපිරවීමේ වැරද්ද තියෙන ආණ්ඩුවට මිසක් වෙන කාටවත් නෙමෙයි ඒක පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව මේ උසාවියේ තිබිච්ච කෝටි ගාණක් වටින විස්කි බෝතල් පිළිබඳ ප්‍රශ්නේ ඉතින් ඉතා පැහැදිලිව මේ වර්තාවේ තියෙන ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි 2023 ජනවාරි මාසේ දෙවනිදා ප්‍රසන්න අල්විස් විනිශ්චයකාරතුමා වැඩ බාරගත්තට පස්සේ ඒ තිබෙන උසාවියේ භාණ්ඩ පිළිබඳ වර්තාවක් අරගත්තට පස්සේ මේ පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරලා දෙන්නෙක්ගේ වැඩ තහනම් කරලා තියෙනවා මේ අධිකරණතුමා කියන්න කලින් ඒ පරීක්ෂණ සිද්ධ වෙලා තියෙනවා ඊයේ පෙරේද තමයි එක්කෙනෙක්ව අතරංගුර අරන්ති හමු දෙන්නෙක්ගේ වැඩ තහනම් කරලා තියෙනවා ඊට කලින් ඒතර මේ පිළිබඳව 2023 මේ වර්තාවේ අනුවම කියනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා කොමිෂන් සභාව මගින් මේ පරීක්ෂණයට අදාළ නියෝගයක් නිකුත් කරා කියලා. එතකොට මේ අද මේ කතා කරාට පස්සේ මේව පටන් ගන්න නෙමෙයි. ඒ පිළිබඳ පරීක්ෂණයක් පටන් ගන්න තියෙනවා දැන් මේ අවුරුද්දකට විතර කලින්. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යනවා. ඊළඟට ලේකම්වරයා අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයාගේ කාර්යභාරය වෙන්නේ ඇත්තටම විනිශ්චකාරවරු මාරු කිරීම නෙමෙයි. විනිශ්චකාරවරු මාරු කිරීම හෝ ස්ථාන මාරු කිරීම හෝ විනය පරීක්ෂණ ගැනීමේ වගකීම තියෙන අධිකරණ සේවා කොමිෂමට. තොල ලේකම්වරයාගේ වකිම තමයි අදාළ පැමිණිලි ලේකන ලිපි කොමිෂන් සභාවෙත යොමු කරන එක. ඒතර මේ වර්තාව ඉතා පැහැදිලිව තියෙනවා ලේකම්වරයා ඒ කාර්යභාරයේ මැනවින් ඉටු කරලා තියෙනවා කියලා. ඒ ආපු ලියුම් කියුම් ඔක්කොම ඉදිරිපත් කරලා තියෙනවා කියලා. එක එක්කෙනා නිර්නාමිකව එවන පෙස්සන් අරගෙන මෙතන ඇවිල්ලා චෝදනා කරන එක සාධාරණ වෙන්නේ නැහැ. මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා. යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන අර හොරට ලයික් ගත්තයි වතුර ගත්තයි කියන එක පිළිබඳ චෝදනාවක් තියෙනවා. ඒ ගැන පරීක්ෂණයක් තියෙනවා කියලා මේ වර්තාවේ තියෙනවා. ඉතින් ඒ ගැන පරීක්ෂණයක් යනවා. ඒ අයට අදාළ නීත්‍ය දඩුවම් ලබා දීම කළ යුතුයි. ඒ පරීක්ෂණයත් ආරම්භ වෙලා තින්නේ මෙතුමා මේ ජූනි මාසේ 19 වෙනිදා මෙතන කතා කරන්න කලින්. ඒ නිසා හරි පැහැදිලි මේ වර්තාව අනුව ඇත්තටම ගත්තොත් අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා මේ සියල්ලට වගකීතුයි කියලා චෝදනා කරන එක කිසිදු සාධාරණත්වයක් නැහැ. ඉතා පැහැදිලිව මේකේ තියෙනවා විනිශ්චකාරවරයෙකුට යම් කිසි චූදිතයෙක්ව අධිකරණ භූමියේ තුල රඳවාගෙන නිදහස් කිරීමේ බලය. ඒක අපරාධ නඩු විධාන සංග්‍රහයේ 15(2) වගන්ති හරි පැහැදිලිව තියෙනවා. දඩයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හෝ නොයසේව හෝ වරදකරුවෙකු බන්ධනාගත කිරීමට යම් ලිඛිත හෝ වෙනත් නීතියකින් යම් අධිකරණයකට බලය ලැබී ඇති අවස්ථාවක බන්ධනාගාරගත කිරීමේ දඬන නියමයක් කිරීම වෙනුවට ඒ අධිකරණයේ විසින් ආඥාවක් කිරීමෙන් ඒ ආඥාව කරන දිනේ අපරභාග 8 නොඉක්මොන්නා වූ ඒ අධිකරණයේ විසින් ඒ ආඥාවේ නියම කරනු ලබන කාලයක් ඒ වරදකරු ඒ අධිකරණයේ සීමාව තුළ රඳවා තිබිය යුතු බවට ආඥාවක් කරනු ලැබිය හැකිය. මේක තමයි නීතිය. දුර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 15(2) වගන්ති තියෙනවා විනිශ්චකාරවරයාට පුළුවන් යම්කිසි අඩු වැරද්දක් සම්බන්ධයෙන් සුළු වැරද්දක් සම්බන්ධයෙන් ඒ අධිකරණ භූමිය තුළ රඳවාගෙන රාත්‍රී 8ට කලින් නිදහස් කරන්න පුළුවන් කියලා. එහෙමනම් ඒ නීතිය වෙනස් කරන්න. ඒ විනිශ්චකාරවරයා වැරදි නැහැ. එතකොට ඒ විනිශ්චකාරවරයා තීන්දුව දෙන්නේ එවැනි පුද්ගලයෙක්ව මාස 3ක් විතර බන්ධනාගාරගත කළා දහස් ගාණක් වියදම් කරලා එයාව නඩත්තු කරන්න තවත් වැයබරක් දරනවද? එහෙම නැත්නම් ඒ චෝදනාව අනුව දවසක් ඔහුට දඬුවමක් විදිහට අධිකරණ භූමියේ රඳවගෙන නිදහස් කරනවද කියන එක. ඒ නිසා එවැනි නීති රීති අනුව තමයි ඒ විනිශ්චකාරවරු කටයුතු කළා තියෙන්නේ. ඒ නිසා පුද්ගලික හේතුවක් මත මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ විනිශ්චකාරතුමත් ඒක වෙනම බේරගන්න ඕනි. නමුත් නීතිය හදලා තියෙන්නේ එහෙම. එහෙනම් ඒ නීතිය වෙනස් කරන්න. ඒ නීතිය වෙනස් කරා නම් විනිශ්චකාරවරුන්ට ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. අධිකරණ සීමාව තුළ 8 වෙනකන් තියාගෙන නිදහස් කරන්න. ඒ නිසා ඉතා පැහැදිලිව මේ වර්තාව හැන්සාඩ් ගත කරලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට දැක්ක බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ අධිකරණ ස්වාධීනත්වයට මේ විදිහට බලපෑම් කරන්න එපා. තමන්ගේ පෞද්ගලික හේතුවක් මත තමන්ට එරෙහිව ලැබිච්ච අධිකරණ තීන්දුවක් මත පදනම්ව අධිකරණයේ ස්වාධීනත්වයට බලය පාවිච්චි කරලා මේ විදිහට චෝදනා නගන එක වැරදි. ඉතා පැහැදිලිව අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර යුතුයි. ඒක නීතිච්චවරු ඒ වෙනුවෙන් තමයි හඬ නැගුවේ. ඒ නීතිච්චවරුන්ට දොස් නගලා ඒ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් කෑ ගහපු නීතිච්චවරු තමන්ගේ පුද්ගලික දෙයක් වෙනුවෙන් නෙමෙයි උද්ඝෝෂණය කරේ. ඒ නිසා ඒගොල්ලන්ට චෝදනා කරලා මේ චෝදනාවෙන් බැහැර වෙන්න බෑ. ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න නම්
මේ පෞද්ගලික පටවමනාව පැත්තක තියලා අධිකරණයට ඇගිලි නොගස ඉන්නෝනි. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා කිසිදු දේශපාලඥයෙක්ගේ කීම්වලට අවනත වෙන්නේ නැහැ, ඒවට අනුව ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ, ඒක තමයි මේ රිදිලා තියෙන්නේ. ඒ නිසා එවැනි ස්වාධීන නිලධාරීන්ට හයියක් විය යුතුයි. එහෙම නැති වුණොත් මෙවැනි වගකීම් බාරගන්න තවත් ලේකම්වරයෙක් එන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ඒ අධිකරණයේ ස්වාධීනත්වය ඒ නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව පෙනී ඉන්න ඕනේ, මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. බය නැතුව තමන්ගේ රාජකාරිය කොන්ද කෙලින් ඉටු කරන්න මෙවැනි ප්‍රකාශවලට බය වෙන්න එපයි කියලා කිමින් මා අතර වෙනවා. බොහොම ස්තුතියි.